එන සතියේ මේ ප්‍රදේශයටත් මන්නාරමටත් අනුරාධපුරයටත් බලපාන මල්වතුවේ ජලාශයේ වැඩ කටයුතු අපි ආරම්භ කරනවා. අන්න එතනින් තවත් දියුණු කරගෙන යන්න. වවුනියාව අපි කොන් කරේ නැහැ. දැන් අපි බලන්නේ ඊළඟ අවුරුදු පහේදී මේ රටේ වවුනියා විතරයි මුළු වන්නියම විශාල ආර්ථික සංවර්ධනයක් කරන්න. වන්නියට ඕනේ මේ සම්ප්‍රදායික කෘෂිකර්මය නෙමෙයි. අපි නවීන කෘෂිකර්මය මෙහාට ගෙනෙන්න තියෙනවා. ඕස්ට්‍රේලියාවේ වියලි කලාපේ, ඉස්රේලේ ඒ ප්‍රදේශවල තියෙන අලුත් ක්‍රම මේ වන්නියට ගෙනල්ලා වන්නිය යොදවන්න තමයි අපි සැකකම් කරගෙන ඉන්නේ. අපිට විතරක් නෙමෙයි දකුණු ඉන්දියාවට ඕන ආහාරත් මෙහෙන් හරියට සපයන්න පුළුවන්. ඒකම තියෙන්නේ ධීවර කර්මාන්තේ නවීකරණයක් කරන්න. මේ ඔක්කොම දියුණු කළා තමයි අපි වන්නිය ඇති කරන්නේ. මේ නිසා මතක තියාගන්න වන්නිය සංවර්ධනය කරන්න ඕනේ. සංවර්ධනය කරනවා නම් සංවර්ධනය කරන අය එක්ක යන්න ඕනේ. අතීතයේ දිහා බලන්න. අවුරුදු 5ක් වන්නිය අමතක කරපු අයට ආපහු දෙන්න එපා. එහෙනම් තමුන්නාසේ ආපහු යනවා කැලෑ ප්‍රදේශයට අර සුද්දංගේ කාලේ වගේ. මේක ආරක්ෂා කරන්න පුළුවන්. ඒක තමයි මගේ වැඩසටහන තියෙන්නේ. ඒකයි අපි ඉදිරියට යන්නේ. අමාත්‍ය රාජිත් සේනාරත්න මහතාද මෙහිදී අදහස් දැක්වුවා. This government spends lot of money to provide all the facilities free of charge. When I became the Minister of Health, though there was free health, there was no free health for the cancer patients. There was a limit. So therefore, I must thank the government, I must thank the Prime Minister and the President both for helping me to actually make the health system totally free.